ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල් ද සිල්වා, පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් අද පෙරවරුවේ මහනුවරදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ මහනුවර ගල්කන්ද ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහන් රත්වත්තේ මහතාගේ නිවසේදී රහස් සාකච්ඡාවක් වූ එය මාධ්‍යයට අනාවරණ වුණේ නැහැ. නිමල් සිරිපාල් ද සිල්වා, අනුර ප්‍රදේශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් අද මෙලෙස හිටපු ජනාධිපතිවරයා හමු වුණේ ඊයේ කොළඹදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිදු කළ විශේෂ සාකච්ඡාවේදී ගත් තීරණයන් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහායි. එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙලිය රමුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ සහ ජීඑල් පිරිසේන මහතුරුන්ද එක්ව තිබෙනවා. මම හිතන්නේ මේ මොහොත වෙනකොට අපිට සන්තෝෂයි. විශේෂයෙන්ම පක්ෂයේ මාලේකම්, ජාතික සංවිධායක, විපක්ෂ නායක මේ තුන්දෙනා මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක කරපු සාකච්ඡාවේ ප්‍රතිඵලය තමයි අරන් ආවේ. ඒකට එකඟද කියලා දැන ගැනීම පිණිස. මේ සම්බන්ධ මූලික එකඟතාවයකට අවිලා තියෙන නිසා සාර්ථක සාකච්ඡාවටයක් අවසන් වෙලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තරඟ කරනවා. මේ තරඟ බිමේ ඒට නායකත්වය දෙනවා කණ්ඩායමේ ප්‍රධානියා හැටියට සහාය වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා. එතුමත් ඒ සම්බන්ධව ඉතාමත්ම සුබවාදීව බලපු එක මෙතර අද පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැති අපේක්ෂකයෙක් වශයෙන් පිළිගැනීම හෝ ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදු කර නොමැති බවයි. නිදහස් පක්ෂ අපේක්ෂක කණ්ඩායම තුළ තරඟ කරන කිසිදු අපේක්ෂකයෙකු අගමැති අපේක්ෂකයෙකු වශයෙන් නම් කිරීමක් සිදු කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කිසිදු එකඟතාවක් ප්‍රකාශ වී නොමැති බවත් අදාළ නිවේදනයේ දැක්වුණා. එසේම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළහොත් අගමැතිවරයා පත් කිරීම මහ මැතිවරණයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ අදහස් මත සිදු කරන බවයි.